අද මේක ප්‍රශ්නයක්. අචල ශ්‍රද්ධාව ඇති සියල්ලෝම සෝවාන් කියා පොතක තිබේ. මෙයින් අදහස් කරන්නේ කුමක්ද කියන මේ ප්‍රශ්නයක්. දැන් මේක හොඳට තෝරා ගන්න ඕනේ. මොකද භක්තිය කියලා එකක් තියෙනවා. සමහර වෙලේ භක්තිය අන්ධ භක්තියක් වෙන්න පුළුවන්. ඒක ශ්‍රද්ධාව නෙමෙයි. ශ්‍රද්ධාව කියලා කියන්නේ භක්තිය නෙමෙයි. ශ්‍රද්ධාව කියලා කියන්නේ යම්කිසි සත්‍යය දැක්කහම, යමක් සත්‍යයි කියලා හරියට තේරුම් ගත්තහම ඒ සත්‍යය කෙරෙහි ඇතිවෙනා විශ්වාසය. සත්‍ය ධර්මයේ සත්‍යයි කියලා තේරුම් ගත්තනම් ඒ සත්‍ය ධර්මයේ කෙරෙහි ඇතිවෙනවා මේ ගැන ආයි කතා කරන්න දෙයක් නැහැ, මේ ඊට වඩා තවත් සත්‍යයක් නැහැ. අන්න ඒක ලොකු විශ්වාසයක් ඇති වෙනවා. ඒ කවුරුවත් දෙන දෙයක් මම විශ්වාස කරපන් කියලා විශ්වාස කරන එකක් නෙවෙයි. මේ ධර්මයේ විශ්වාස කරන්න කියලා නම් එහෙම කවුරුවා කිව්වට එහෙම ගන්න එකක් නෙවෙයි. මේ එහෙම ක්‍රමයක් තියෙනවා. මාව විශ්වාස කරන්න, මේ ධර්මයේ විශ්වාස කරන්න. මෙහෙම මේ අඳෝනාවක් වශයෙන් කිය කියනට විශ්වාසය කරවන්න හදන. ඉතින් ඒක මොඩකමක් නිසා හරියන්නේ නැහැ වැඩි. එහෙම කියනන්නේ ගැළපීමකුත් නැහැ. ඒ ධර්මයේ තුලින් හොර විශ්වාස කරන්න. විශ්වාස කරන්න නම් සත්‍ය ධර්මයේ ප්‍රකාශ කරන්න ඕනේ. සත්‍ය ධර්මයේ ධර්මයේ වෙන හැටි විග්‍රහ කරලා දෙන්න ඕනේ. එතකොට ඥානවන්තයෙට තේරෙනවා මේ න්‍යාය හරියට හරි. අපි පුංචි උපමාවක් කරන් ලෞකික උපමාවක් කරන් බලමු. පහයි පහයි එකතු කරන්න හැටි පුංචි ළමයාට කියා දෙනවා. ඉතල එකතු කරන්න දන්නේ නැති ළමයා. ඒක එකතු කරන හැටි කියා දීලා ඇඟිලි පහක් ගන්න, අනික අත ඇඟිලි පහක් ගන්න මොන හරි ක්‍රමයක් කිසියලා දෙනවා. මා ඒ කියන්නේ පුංචි උපමාවක් දී. දැන් ඇඟිලි මේ අතේ කීයක් තියෙනවද? ගයින්ඩ් එක 1යි 2යි කියලා ළමයාට ගන්න ඕන. අනික අත ඇඟිලි කීයක් තියෙනවද? මේක දැන් පහයි පහයි කියනවා. ඔය දෙකම එකතු වහම පහයි පහයි එන උත්තරේ වහන්න ගැනලා බලන්නකො ඉතින් කියලා කියනවා. ඔය ළමයා ගයිනෝ 10යි. දැන් කොහොමද ආවේ? ඔහොම ඔහොම එකින් එක කියා දෙනවා. දැන් 4යි 4යි ගන්නට. අයින් ගල් කැට 4ක් ගන්න වෙනව. තවත් ගල් කැට 4ක් ගන්න. දැන් 4 වේවා දෙකක් තියෙන. ළමයාට කියා දෙන ක්‍රමයක්. දැන් 4යි 4යි කීයද බලන්න මේ ටික එකම එකතු කරන්නකො. ඉතින් අර 4නේ මේ 4 එකතු කරනවා. ඔහොම කියනකොට කියන ළමයාට තේරෙනවා. ආ දැන් මට තේරුණා. දැන් ගල් වලින් ගයින්න ඕනේ නැහැ, ඇඟිලි ගයින්න ඕනෙත් නැහැ. වරදයන් කීය හැකි? ළමයාට මොලේ තියෙනවා. ළමයා ඊට පස්සේ 3යි 3යි කියද? ඒක තුල 6යි කියනවා. දැන් 6යි 6යි කියද? ඒක තුල 12යි කියනවා. දැන් තේරෙනවාද එකතු කරන්න හැටි? දැන් තේරෙනවා. දැන් කවුරු හරි කියනවා 6යි 6යි 13යි නේ පුතේ. ඉතින් අංකල විසු. එළම කියනවා එකවර. 6යි 6යි 13 වෙන්නේ කොහොමද? 6යි 12යි. රවට්ටන්න පුළුවන් ද ඊළඟ? 6යි 6යි 15යි කියවට එහෙම රවට්ටන්න බැහැ. ඊළමයට විශ්වාසීයම දැක්ක යම්කිසි න්‍යාය ධර්මයක්. එකතුන් ක්‍රමේ වැටහුණා. දැන් එයා රවට්ටන්න බැහැ කවදා. දැන් ඊළමයට 10යි 10යි එකතු කරන්න කියදවම කියා දෙන්න ඕනේ. ඊළමයට එකතු කරලා දැනගත්තේ හරි උත්තරේ. මෙන්න මේ වගේ න්‍යාය ධර්මයක් තියෙනවා. බුදුරන් වහන්සේ දේශනා කළේ තමන් ලෝකේ බුදුරන් වහන්සේ පහළ වුණත් නැතත් පහළ වුණ කාලෙත් නොවුණ කාලෙත් මේ ධර්මයේ මේක මෙසේමයි. ඒක න්‍යාය ධර්මයක්. සිද්ධාන්තයක්. ඒක විද්‍යානුකූල මූල ධර්මයක්. අන්න ඒ නිසා මේ කාරණේ හරියට වැටහිච්ච දාට කියනකොට විග්‍රහන ඔය ළමයාට ගණන් තේරුණා වාගේ. එකතු කරන හැටි අඩු කරන හැටි වැටහුණා වාගේ. මේ න්‍යාය ධර්මයේ තේරෙන්න පටන් ගන්නවා කවදා හරි. මොකද හේතුව? ඒක න්‍යායානුකූල ක්‍රමවේදයක් නිසා ඥානගෝචරයි. ඒකයි පච්චත්තා වේතබ්බෝ විඤ්ඤෝ කියලා වචනේ කිව්වේ. ඉතින් අන්නේ ඥානගෝචර ධර්මය ඇහිලා හිටන් ආවට පස්සේ මෙන්න මේක මේ හේතුවෙන් අනිත්‍යයි කියන්නේ. කල්පනා කරලා කල්පනා කරලා බලනවා මොන විදිහෙන්වත් තර්කයක් දාලා ඒක එහෙම නෙමෙයි කියන්නේ බැරි බව තමන් දැනගන්නවා. ඒක සර්කවාද නැති වෙනවා අන්තිමට. ඒක න්‍යාය ධර්මයේ දිහා හිතලා බලනවා විවිධ දේවල් ගැන. හරිද? ගැළපිලා නේ. එහෙනම් අන්නයට තේරෙන්න පටන් ගන්නවා මේ කායි වෙනස් කරන්න කාටවත් බෑ. මේක ධර්මතාවයක්. මෙන්න මේක සිද්ධාන්තයක්. යම කනිච්ච නම් මොකක් නිසාද අනිච්චයි කිව්වේ? අනිච්චයි කියන්නේ හේතු තියන දුක නිසාත් අනාත්ම නිසාත් අනිච්චයි කියන නියමනය කළා. අනිත්‍ය නිසාත් දුක්ඛ නිසාත් අනාත්ම කියලා නිගමනය කළා. අනිත්‍ය නිසාත් අනාත්ම නිසාත් දුක්ඛ කියලා නිගමනය කළා. මේ එකක් දැක්කම අනිකවත් දකින්න ක්‍රම වේදයක් තියෙනවා. මෙන්න මෙහෙම දැකලා හිටනම් තමන්ට විශේෂයෙන් එනවා එකක්. සමහර අයට අනිත්‍යයි අනාත්මයි දැකලා දුක්ඛ කියන නිගමනය බලවත් වෙනවා. ඒ උත්තරේ ඒකයි. අනිත්‍ය නිසා අනාත්ම නිසා දුක්ඛයි කියන එක මට හොඳට තේරෙනවා. එක්කෙනෙකුට. තව එක්කෙනෙක් දකින්නවා. අනාත්ම නිසා දුක්ඛ නිසා අනිත්‍යයි කියන එක මට හොඳට තේරෙනවා. තව කෙනෙක් දකින්නවා අනිත්‍ය නිසා දුක්ඛ නිසා අනාත්මයි කියලා මට හොඳට තේරෙනවා. ඔන්නෝ යම් දෙකක් නිසා තව එකක් මෙසේයි කියලා අන්න එහෙම තීරණය කරනවා. ওই දෙක මේ ගන්නේ ඔන්නේ සම්බන්ධයි.
ඉතින් මෙන්න මේක දැකලා පස්සේ නිත්‍යයි සුඛයි අත්තයි කියන වචනේ යමක් නැද්ද? එයා ඉල්ල කළාම කියන්නේ බලා ලෝකය ඇතුළෙන් එහෙම එකක් නැහැ. හැබැයි අනිත්‍යයි දුකයි අනාත්මයි කියව වැඩි වරද්ද ගන්නවා. ඔක තමයි අපි දිය තියෙන සිංහල තේරුව සංස්කෘත භාෂාවේ පද දීලා ඒකට අපිට වරද්දපු තැන. ඕක නිසා ඕක අරගෙන ඉන්නේ තාක් කල් නිවන් දකින්න බැහැ. සංසාරදී යම් කෙනෙක් දැක්කා නම් එහෙම අනිය මන් දන්නේ ඕක කිව්වට මම ඔය කියන්නේ දැන් කියන්නේ නැවන දන්නේ. හැබැයි මට වැටහෙනවා මෙන්න මේ අසාරයි කියලා. මේ ගන්න හරයක් නැහැ කියලා. එහෙනම් තමන්ගේ භාෂාවෙන් තමන්ගේ අදහසින් තමන්ට වැටෙනවා. එහෙම ජාතසෝතාපන්නයේ කිදී. ඒ කියන්නේ මීට පෙර මේ ධම් විකෘති වෙන්නේ ඉස්සෙල්ලා යම් කිසි ආකාරයෙන් දැනගෙන හිටියා නම් එහෙම ඒලා සෝතාපන්නයලා හිටියන සසර තව කාලයක් එනවා ඉදිරියට. එන විලාසිතී ඒ කෙනෙක් එහෙම රවට්ටන්න බෑ ඔය කියන වචන දීලා. මට ඒ වචන වලින් වැඩක් නැහැ. මට වැරදිච්ච එකක් තියෙනවා හරියට. ඒ ලෝකේ වැඩක් නැහැ කියලා වැටෙනවා මෙන්න මේ ක්‍රමී. ඉතින් මට ඕන කිමකින් විවර වෙනා මේකෙ විදිල යන්න. ඒක සහනයක් තියෙනවා මට පේනවා. එයා ඒක මූල ධර්ම දැකලා තියෙනවා. අන්න එහෙම දැක්ක කෙනෙකුට මේ ප්‍රශ්නයක් ඕනේ නැහැ. මේ නොදැක්කයි තමයි මේක හොඳට වටහාගෙන තෝරා ගන්න ඕනේ. ඉතින් මෙන්න මෙහෙම දැනගත්තාම මේ අචල ශ්‍රද්ධාව කියන්නේ මෙන්න මේ දැක්ක සත්‍යයේ කෙරෙහි විශාල විශ්වාසයක් තියෙනවා. ඒ විශ්වාසය සැලෙන්නේ කාටවත් ඔබ වෙනස් කරන්න බෑ. මෙන්න මේකද කියනවා අචල ශ්‍රද්ධාව. භක්තියට නෙමෙයි මේ කියන්නේ. භක්තිය කියන එක වෙනම දෙයක්. ශ්‍රද්ධාව කියන එක ඔතෙන්දි දකින්න එක දෙයක්. ඒක සම්පහන්සන ශ්‍රද්ධා ආදි වශයෙන් කියන තැනක් තියෙනවා. අචල ශ්‍රද්ධාව කියන එක ඇතුළේ මෙන්න මේ විශ්වාසය මුල් කරගෙන. ඒ විශ්වාසය ඇති වෙනකොට කොහොමද පහන් සිතක් ඇති වෙන්නේ? පහපත් සිතක් ඇති වෙන්නේ. මේක හරි වටිනා දෙයක් නේ හම්බ වුනේ. මොකද වටිනා දෙයක්. අපිට මේක නැත්නම් මේ දුකෙන් මිදෙන්න බෑනේ. ලෝකේ යථාර්ථය අවබෝධ කරගත්තේ නැත්නම් අනන්ත දුක්ගොඩක් වැටෙනවා. දුක්ගොඩින් මිදෙන්න ක්‍රමයක් ඇත්තේම නෑ. දුකෙන් මිදෙන්න තියෙන එකම ක්‍රමය මම දැනගත්තාට පස්සේ විශ්වාසයෙන්ම දැනගන්න පුළුවන් වුණාට පස්සේ සත්‍යයෙන් සත්‍යමයි ඒක කියලා. ඒක මිදෙන ක්‍රමෙත් දැනගන්නවායි ඒක කරා. අනිත්‍ය දුක්ඛ අනාත්ම දකින්නකොට ඒ අනිත්‍ය දුක්ඛ අනාත්මදී මෙහෙමයි හටගන්නේ. ඒ අනිත්‍ය දුක්ඛ අනාත්මදී මිදෙන්නේ මෙහෙමයි. ඒකන මාර්ගයේ මේකයි කියලා ඔය ටිකත් වැටහෙනවා. අන්නේ වැටෙනට ඔහු දන්නවා මට වටිනාම ධර්මයක් වැටහුණා. මේ ධර්ම කොයින්ද ලෝකේ කාගෙන් ධම්බ වුනේ? කවුරු හරි යම් උත්තමයන් වහන්සේ වෙනවා කියන සෙල්ලම් කෙනෙක් නෙවෙයි. මොකද දැන් පේනවා අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ දෙක තේරෙන්නේ නැතුව නිත්‍ය සුඛ අත්ත වශයෙන් අරගෙන ලෝක සත්‍යය මුලාවටපත් වෙලා තියෙන තරම. හිතලා බැලුවොත් ලෝකේ ඉන්නේ ඉහෙළම මහා විද්‍යාඥයෝ. මහා උසස් නැලවතු තර්ක වාද කරලා පරද්දන්න බැරි මට්ටමේ අය. නව බලගුවාම ඉන්නේ ඒක. ඒක හයක් කරගන්න තේරෙන්න ඕනේ නැහැ. එනම් මේ සුළු දෙයක් නෙමෙයි මේක හරියට දැක්ක එක නා. කොහෙලා විමර්ශනය කරලා බැලුවා ලෝකේ ඉන්න කිසිම විද්‍යාඥයෙක් කිසිම දාර්ශනිකයෙක් මේ ටික කියලා නැහැ. හැබැයි මේක ඇත්තම තමන්ටම වැටහුණා. එනම් මෙන්න මේක වැටහා දුන උත්තරය සෙල්ලම් කෙනෙක් නෙමෙයි පොඩි නුවණක් ඇති කෙනෙක් වෙන්න බෑ. අනික අයක සමකලන නුවණක් එයාට නැතිනම් අසම සමායි කියන කෙනා ගැලපෙනවා කියලා තමන්ට තේරෙනවා. අන්නේ අසම සම නුවණක් ඇති යමෙකුද එක්කෙනයි ලෝකේ ඉඳලා තියෙන්නේ දැනගන්න. මෙන්න මේ ධම කිව්වේ එකම එක්කනයි. අන්නේ උත්තමයන් වහන්සේ ගැන හදා වෙනවා මිසක් මේක දෙන්නේ මෙහෙම කියා තියනවා කියලා දැනගන්න කිසිම දෙනක කිසිම හේතු සාධක නැහැ. අනිච්ච දුක් අනත්ත දේශනා කරලා තිනා බුදුරන් වහන්සේ. ඒ කාලේ තවත් එක්කෙනෙක් හිටියා අජිත කේසකම්බල කියලා මක්කලි ගෝසාල කියලා නැන්නා නිගටලාත පුත් කියලා එයත් එක කියා තියනවා කියලා එහෙම එකක් කියන්නේ කොතනකවත් නැහැ. එයා හොඳට පැහැදිලිව පේනවා යම් කිසි එකම උත්තමෙක් අති ශ්‍රේෂ්ඨ වන්නා වූ ඉහළම ඥානවන්ත උත්තමෙක් මේ සෙල්ලම් ඥානියක් තියෙන්නේ වේ. අතම සම ඥානියක් තියෙන කෙනෙක් වෙන්න ඕනේ. ඒ බඳුම උත්තමෙක් මේක කියනවා නම් මිසක් තව කෙනෙක් කියන්න බෑ කියලා දකිනවා. එහෙනම් ඒ බඳු උත්තමෙක් දෙන්නේ එකට ඉඳලා නෑ කියලා දකිනවා. ඉඳපු බාල උපකරණ සාධක නෑ. මේක අති දුර්ලභ දෙයක්. අන්නේ තමයි ලෝතරා බුද්ධ කියන්නේ. ඔය වචනේ සමන්ට හේතු ඇතුව දකිනවා. දැකපුවාම බුදුන් කෙරෙහි අවිච්ඡා ප්‍රසාදයක් ඇති වෙනවා. මොකද අවිච්ඡා ප්‍රසාදය කියන වචින දා මට වැණු ගහන්නත් වෙනවා මේකේ නිරුක්ති කිව්ව. නොසැලෙන ශ්‍රද්ධාව කියලා ඔයාලා කියන්නේ. අවිච්ඡා ප්‍රසාදය කියන වචේ දැන් කියන්නේ. ඒක හරි. එහෙම එකක් ඇති වුණ නිරුක්තිය බලන්න ඕනේ. මොකද්ද? මේ ඉච්ඡතාවය කියලා කියන්නේ ලොකු කැමැත්තක් තියෙනවා. ලෝකයට බැඳිලා අසීමිතයි මේ ඉච්ඡතාවය. මේක ඉච්ඡතාවය අව වෙන්න විදිහක් නැහැ ධර්මාභෝධය ලැබෙනකම්. එහෙනම් යම් දවසක අනිත්‍ය දුක්ඛ අනාත්ම තේරුම් ගත දාට ඉච්ඡතාවය අව වෙන්න පටන් ගන්නවා. අසීමිතව තියෙන ඉච්ඡතාවය නිසා ලෝකයා දැවෙනවා. අසීමිත බලාපොරොත්තු වලින් පිරීලා. මෙන්න මේක ඉච්ඡතාවය අව වෙන්නේ අසීමිත බලාපොරොත්තු විදිහට නම මොනවද මේ අසීමිත බලාපොරොත්තු තියාගත්තේ?
නිත්‍යයි සුඛයි අත්තයි කියන දෘෂ්ටියෙන් අල්ලාගත්ත මෝඩකම නිසා මට සැනසීම තියෙන ලෝකෙ මෙන්න මේ දේවල් වල කිය කිය ලෝකෙටම වැදුනා. දැන් එහෙම දෙයක වැදෙන එකක් නෑ කියලා දැනගත්තා. ඉච්ඡසයි වැදෙන එකක් නෑ. ඉච්ඡාව වෙනවා, අඩු වෙනවා. අඩු වෙන එක දකින්නවා. ඉස්සෙල්ලා තිබුණ අසහනිය වගේ මනසේ නෑනි. හරි සැහැල්ලුවක් දැන්. අසහනකාරී මානසිකත්වයෙන් ලෝකෙ බලාපොරොත්තුව හිටියා. ඒ නිසා මේක ලබා ගන්නේ කොහොමද? සැක ගන්නේ කොහොමද? ගොඩනගා ගන්නේ කොහොමද? මෙහෙම මහා අසහනකාරී දෙයකින් හිටිය කවදානම් මම මේවා කරගන්නද? ඔහොම තිබිච්ච බලාපොරොත්තුව ඔක්කොම වැඩක් නැතිව සිවිච්ච ආසාවක හැටි. ඔය ඇතන අගුහා විදිලි යනවා. ගියාම හිත නිදහස් වෙලා ලොකු පැහැපත් භාවයකට දැන් පද්වාලපත් වෙනවා. මෙන්න මේකට කියන ඉච්ඡ බව අව වුණාම ඇති වෙන ප්‍රසාදී කියනවා, අවිච්ඡා ප්‍රසාදී. හැබැයි මේක මම කියන්න ගියාම මට වෙනුම් අහනවා. ඕන් අමුතු එකක් කියවා දැන් ඔක්කොම ඇදිලා අපි ගහනවා. අපි මොනවද ඔයාලට උත්තර දෙන්නේ? එක එක කතා කියනවා. මේ පොතේ තියෙන කියලා නිකන් හිටියනම් මොකද දෙන්නේ? ඔය හාමුදුරුවෝ තමයි අපි ඔකන්නේ කියලා බයිනවා. මම මොනවද කරන්නේ? ඉතින් නැහනම් කොහොම තේරෙන්නේ නැහනේ. අවිච්ඡා ප්‍රසාදී කියන තෝරලා දුන්නේ නැහනම් නිරුත්තියත් කියලා දුන්නේ නැහනම් තෝරලා ගන්න බැරි නිරුත්ති පරිසම්බිදා ඥානයක් මිසක් ඒක පොත්වල කොහෙ සඳහන් කරන්නේ? ඉතින් ඔකෙන් දකින්න අවිච්ඡා ප්‍රසාදී කියන අවිච්ඡා ප්‍රසාද අවිච්ඡා ප්‍රසාද. ඉච්ඡතාවිය අව වෙනවා. ඉතින් ඒක දකින්න මොකද්ද වෙන්නේ? ඉතින් ප්‍රසාදී ඇති වෙන්නේ කොහොමද? නාමංච රූපංච පටිච්ච පස්සෝ ඉච්ඡා නිදානානි පරිග්ඝහ. ඉච්ඡාව තමයි මුල් වෙන්නේ. නාම රාම රූපයන්ගින් ස්පර්ශය හටගන්න. ඉච්ඡාන සන්ත්‍යා න මමත්ත මත්ති. ඉච්ඡාව සිතේ නැති වෙනකොට මමත්වයේ මත්වීම නැහැ, මවත්වයේ බැඳීම නතර වෙනවා. රූපේ විභූතේ න පුසන්ති පස්සෝ. රූපයන්ගේ වෙන් වුණාම ස්පර්ශයෙන් නිදහස් වෙනවා. ස්පර්ශයෙන් නිදහස් වුණාම දාහ ඉවරයි. මෙන්න ඉච්ඡාව වෙන්න ආවෙන්න වෙන්නේ මොකද්ද? ওই දාහේ ක්‍රමක්‍රමයෙන් අඩු වෙනවා. අඩු වෙච්ච සරමට සාන්තයි. අඩු වෙච්ච සරමට පැහැදිලි ප්‍රසන්නයි පහපත්. බොහොම නිෂ්කලංකයි. හරි ප්‍රසාදයි. මෙන්න මේ ප්‍රසාදයට කියනවා ධර්ම අවබෝධයත් එක්කලා එන අවිච්ඡා ප්‍රසාදය. ඉතින් බුදුන් කෙරෙහි පහළ වෙනවා. බුදුන් කෙරෙහි පහළ වෙනවා. ඒ අවිච්ඡා මාර්ගය ගෙනත් දුන්නේ කවුද? බුදුරජාන් වහන්සේ විතරක් අනික් කෙනෙක්. අනික් අය ලෝකේ කොතන හරි ඉච්ඡතාවයෙන් බැඳෙන්න පෙන්නවා. බ්‍රහ්ම ළඟට යන්න එතන හොඳයි. ඉච්ඡතාවයෙන් බැඳලා බ්‍රහ්මන් එක්ක. දෙවියන් වහන්සේලාට යන්න එතන හොඳයි. දෙවියන් වහන්සේගේ මොනවා හෝ බලවේගයක් එක්ක බැඳලා එතන හොඳයි. බුදුරජාන් වහන්සේන කොහෙද අපි බැඳෙන්න ඕනේ? කොහෙ බැඳෙන්නද? වැදෙන දෙයක් ලෝකේ තියෙනවා නම් එතන ඉන්න කියලා මම කියනවා හේතුව ඇතුව. එහෙම දෙයක් ලෝකේ දැනගන්න කාටවත් නැහැ යථාර්ථයෙන් කියන්නේ හේතුව ඇතුව. ලෝකේ යමක් විද්‍යාමාන වෙනවා නම් ඒක ඉච්ච වශයෙන් වැදෙන සූසු එකක්. ඒක නෑ. එහෙනම් මොකද බුදුන්හන්සේ වෙනවා? අවිච්ඡතාවය. ඉච්ඡතාවයෙන් වැදෙන එකක් නැහැ නේද? ඔක්කොම අත්තරෙන් සෙනා යන්නේ නැහැ. නිවන තමයි ලං වෙන්නේ. ලං වෙන සාන්තිය කවදාවත් සත්‍යයෙන් තුලින් මත වෙන නිසා ඒක ප්‍රහාදී ඉවර වෙන්නේ නැහැ. අවිච්ඡයි. අමුතු එකක් ගොඩනගාගෙන සතුට වෙනවා නෙවෙයි. මට මෙහෙම තත්ත්වයක් උදා වුණා. මට එළියක් පේන්න පටන් ගත්තා. දැන් මම හරි සැහැල්ලුවක් මගේ ඇඟට ආවා. ඒ જાතිය වගේ වල හරියන්නේ අවිච්ඡා ප්‍රසාදේ. ඒ ලෝකේ තියෙනේ. ලෝකේ ගොඩ නැගිනේව. ගොඩ නැගිනේ ප්‍රසාදේ කියන එක නිත්‍ය සුඛ අත්ත කියලා ගත්තා. අනිත්‍ය දුක නැත්ත දෙයක්. අරගෙන සතුටු වෙන එක. ඒක මුලාව. ඉදිරියන් වහන්සේ එහෙම එක සතුටු වෙන්න නෙමෙයි පෙන්වන්නේ. යම් ලෝකේ කාගයක් දේශයක් මෝහයක් බැඳෙන යම් හේතුවක් තිබුණාද? ඉච්ඡා නිදානයි. ඉච්ඡාය බන්ධති ලෝකෝ. ඉච්ඡා විනයාය මුච්ඡති. ඉච්ඡාවෙන් ලෝකේ බැඳෙනවා. ඉච්ඡා විනය කිරීමෙන් ලෝකේ මිදෙනවා. ඉච්ඡායේ විපහානේන සබ්බං චින්දති බන්ධන. මේ ඉච්ඡාව විශේෂයෙන් පහවිලා ගියාන සියලු බන්ධන හිදෙනවා. මේ ඉච්ඡා කියන වචනේටත් මට සෑහෙන අපවාදාව. මොකද්ද ඉච්ඡා? පටිච්ච ඒ කියේ. නා බුදුරන් වහන්සේ දේශනා කරන්නේ ඉච්ඡාවේ ස්වභාවය කියන්නේ. බුදුරණහතියගේ බුද්ධ ශ්‍රීමුක දේශනා අවගාසා දෙකම දේවතාවෝ අහ ප්‍රශ්න වලට, මිනිස්සු අහ ප්‍රශ්න වලට දීපු උත්තර බුදුරණහතිය. ඉතින් අන්න ඒවා කියන්නේ ඉතින් ඉච්ඡාව වෙන්න ඕනේ. අව වෙන්නට අවිච්ඡා ප්‍රසාදයක් එනවා. අවිච්ඡා ප්‍රසාදය හොම තෝරා ගන්න ඕනේ හරිය න්‍යාය අනුකූලව. අන්නේ අවිච්ඡා ප්‍රසාදය ඇති වෙනකොට එහෙනම් මොකද්ද වෙලා තියෙන්නේ? අනිත්‍ය වැටහිලා, දුක්ඛ වැටහිලා, අනාත්ම වැටහිලා, ධර්ම මූලයේ වැටහිලා. එහෙනම් දසනඥානිය දහමැස පහල වෙලා කියන්නේ ඒකයි. ඉතින් ඒකාන්තයෙන් අවිච්ඡා ප්‍රසාදය පහල වුණා නම් එයා සෝතාපන්නයි. හැබැයි මේ දීපු එක නම් පොතක තිබුණා කියලා කියන්නේ. උන්වහන්සේ අවිච්ඡා ප්‍රහාදී කියලා මොකක් කියනවද මම දන්නේ නැහැ. මම කිව්වා අවිච්ඡා ප්‍රහාදී කියන්නේ උන්වෝකයි. ඒක පහළුණා නම් සෝවාන්ව තමයි. හැබැයි අවිච්ඡා ප්‍රහාදී කියලා මේ බුදු පිළිමය තියාගෙන උදේ ඉඳන් රැයෙන් අත කකා වැඳ වැඳ සුවඳ කකා ඉන්නවා නම් ඒකේ ඕක අවිච්ඡා ප්‍රහාදී කියලා ගත්තොත් ප්‍රහාදී කියලා ගත්තේ නම් හරියන්නේ නැහැ. එහෙම එකක් නෙමෙයි මේ කියන්නේ. ඉතින් ඒ නිසා අපි දන්නේ නැහැ පොත්වල ලියන්නේ මොන අදහසකින්ද අවිච්ඡා ප්‍රහාදී කොහොම හොරලා තියනවද කියලා. ඒක පොතේ තියෙන කනුමත කරන්නේ නැහැ මම. ඒක උන්වහන්සේ කවුරු හරි ලිව්ව කෙනා හරි ඒ මේ පොත ලියපු මේ රත්රු දැනගන්න ඕනේ කියපු හැටි.
මම කියන්නේ අවිචා ප්‍රහාදී කියන්නේ නොනෝකයි ওই தත්ත්වයටපත් වෙච්ච කෙනා නම් ඒකාන්තයෙන් සෝතාපන්නයි. ඉතින් හදිසරේ කියන්න එපා මේ පොතේ තියෙන එක ආවුදුත් වල මතක කරා එහෙම කියලා. මම දන්නේ නැහැ පොතේ මොනවා ලියලා තියෙනවද කවුරු ලියලා තියෙනවද. අදහස ඕකයි. අවිචා ප්‍රහාදී තියෙනවා සෝතාපන්න හරි. බුදුන් කෙරෙහි අවිචා ප්‍රහාදී නම් ඉන්නේ ওই ධම්ම දැකලා. ධම්ම දැකේ නැති කෙනාට භක්තියක් නම් ඇති වෙනවා. ඒ භක්තිය එහෙම නෙමෙයි අවිචා ප්‍රහාදී කියන්නේ. ඔක වෙනස හොඳට තේරුම් ගන්න.